නමස්කාර වේවා බුදුරු වෙනත සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රු වෙනත සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනත සමදා මහා සංග සරණ යමි නමස්කාර වේවා තුනුරුවනත සමදා තිසරණ සරණ යමි සාදු 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 සියලු දෙනාටම අප්‍රමාණ වූ තුනුරුවන්ගේ ආශිර්වාදය ජීවිතවලට සැලසෙලා කායික සුවය මානසික සුවය මේ හිමිදිරි උදෑසන හැමෝටම ලැබේවා සැලසේවා කියලා උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. පින්තුනි අපි අද දවසේදී සුළු මොහොතක් අපි කරන ක්‍රියාවන් පිළිබඳව මෙනෙහි කරමු. දවසක් එක උපාසකම්ම කෙනෙක් තමන්ට වෙච්ච සිද්ධියක් එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතයට ලැබුණු අවස්ථාවක් හරි අපූර්වවට තමන්ගේ ජීවිතයට නතු කරගන්නවා. මේක වෙනත් රටක අතීතයක එහෙමත් නැත්නම් අපට අයිති නොවන කතාවක් නෙමෙයි. මේක අපේම රටේ අපිටම ආවේනික වෙච්ච කතාවක් වගේ. මොකක්ද? අම්ම කෙනෙක් දවසක් වතුර අරගෙන ඉන්න යනවා. එතකොට මේ අම්මා දකිනවා භික්ෂූන් වහන්සේලා 69ක් පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේලා පිණ්ඩපාතේ වඩිද්දී මේ අම්මා ඉස්සරහට මුණගැහෙනවා. හැබැයි එදා උන්වහන්සේලාට පිණ්ඩපාතේ නොලැබුණු දවසක් බවට පත් වෙනවා. මේ කාරණාව භික්ෂූන් වහන්සේලා වෙතින් දැනගත්තයින් පස්සේ මේ අම්මා සාක්කියක් හැටියට තමන්ගේ අතීතීබ කලය භික්ෂූන් වහන්සේලාගේ දෙපතුල් ළඟ තියලා සාමීනි මම ඉක්මනට ගිහිල්ලා දානය සකස් කරන්නම් එතකන් ඔබ වහන්සේලා මේ රුක් සෙවන තුල වැඩ ඉන්න කියලා. මේ කාන්තාව දුවගෙන යන්නේ තමන් වැඩ කරපු තැනට. ඒ වැඩ කරන තැන ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර ගෘහ මූලිකයාගෙන් ඉල්ලනවා කහවණු 60ක් දෙන්න කියලා. ඒ වෙලාවේදී මේ ගෙදර ගෘහ මූලිකයා අහනවා ඔබ මීට කලින් ගත්ත ණය හිලව් වෙන්නද ඔබ දවල් කාලේ මගේ නිවසේ වැඩ කරනවා. දැන් ඇවිල්ලා ඔබ තව කහවණු 60ක් ඉල්ලනවා ණයට. ඔබ කොහොමද මේක හිලව් වෙන්න? එහෙමත් නැත්නම් ඔබ කොහොමද මේක මට ගෙවන්නේ කියලා. ඒ වෙලාවේදී මේ කාන්තාව දෙනවා හරි අපූර්ව පිළිතුරක්. ඒ තමයි මුලින් ගත්ත ණය හිලව් වෙන්නට මම දහවල් කාලේ වැඩ කරන්නාසේ දැන් මේ මොහොතේ ඉල්ලන ණය මුදලේ ණය ගෙවන්නට රාත්‍රී කාලයේ දෙලි වෙනකන් මම ඔබේ නිවස සේවය කරන්නම් කියලා. මේ ගෘහ මූලිකයා ඒකට කැමති වෙනවා. කහවණු 60ක් දෙනවා. මේ කහවණු 60 අරගෙන ගිහිල්ලා ගෙවල් 60කට දීලා කියනවා ඔබට හමු වෙන ඕනෑම දෙයක් භික්ෂූන් වහන්සේලාට දානේ පූජා කිරීම සඳහා
පිළියෙල කරන්න කියලා. ඒ අය මේ කහවනුව බැගින් අරගෙන දාන පිළියෙල කරනවා. පිළියෙල කරලා අවසන් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා මේ අම්මා ආරාධනාවක් කරනවා. හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේලා පිණ්ඩපාතේ වඩින්න. ඔබ වහන්සේලාට දානය ලැබේවි කියලා. උන්වහන්සේලා නැවතත් අර නිවෙස්වලටම දානයට වඩිනවා. මුලින් තමන්ට නහම්බුන දානය දැන් උන්වහන්සේලාගේ පාත්‍රාවලට ලැබෙනවා. භික්ෂූන් වහන්සේලාට එය මහ කුතුහලයක් බවට පත් වුණා. උන්වහන්සේලා පිණ්ඩපාතේ ගිහිල්ලා ආපහු වඩිනකන් මේ අම්මා මම ශ්‍රද්ධාවෙන් උන්වහන්සේලා දිහා වැඳගෙන බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ එතන හිටපු ප්‍රධාන භික්ෂූන් වහන්සේ මහතෙරුන් වහන්සේ මේ අම්මගෙන් අහනවා. අපි මුලින්ම ඒ නිවෙස්වලට දානයට වැඩියා. නමුත් අපිට දානය ලැබුණේ නැහැ. දැන් මේ මොහොතේ දානයට වැඩියයින් පස්සේ කොහොමද දැන් දානය ටික සකස් වුණේ කියලා. ඒ වෙලාවේදී මේ අම්මා හරි අපූර්ව පිළිතුරක් දෙනවා. ඒ පිළිතුර තමයි හාමුදුරුවනේ මම කලින් ගත්ත ණයකට හිලව් වෙන දවල් කාලේ මම එක ගෙදරක වැඩ කරනවා. ඔබ වහන්සේලා වෙනුවෙන් සකස් කරපු මේ දාණය සකස් කරන්නට දැන්ද මම ණයට මුදලක් ඉල්ලගත්තා. මේ මුදල මම ගෙවන්න රාත්‍රී කාලයේද වැඩ කරන්න පුරුන්දුව තමයි මම මේ කහවණු හැට ලබා ගත්තේ. එච්චරයි මේ අම්මා කිව්වේ. මේ භික්ෂූන් වහන්සේලාව දෙදරලා ගියා මේ අම්මගේ මේ කාරණාව ඇහුවට පස්සේ. උන්වහන්සේලාගේ හිත දෙදරලා ගියා මේ කාරණාව ඇහුවට පස්සේ. මහා සංවේගයක් මහා දුකක් මේ අම්මකෙන ඇති වුණා. අවසානයේදී මහතෙරුන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලාට කියනවා මොකක්ද? කිසි කෙනෙක් කිසම භික්ෂූන් වහන්සේ නමක් එක සුළු මොහොතක්වත් භාවනා නොකර මේ අම්මා දීපු දානෙ වළඳන්න එපා කියලා. උන්වහන්සේලා තමන්ගේ අතේ තිබ්බ දානේ පාත්‍ර ටික පැත්තකින් වහලා තියලා උන්වහන්සේලා භාවනා කරන්නට පටන් ගන්නවා. විදර්ශනා වඩන්න පටන් ගන්නවා. උන්වහන්සේලා විදර්ශනාව ප්‍රගුණ කරපු භික්ෂුන් වහන්සේලා පෙරසා. උන්වහන්සේලාගේ විදර්ශනාව මුහු කුරා යනවා. උන්වහන්සේලාට ධර්මය අවබෝධ කරවන්නට අවබෝධ කරගන්නට ඒ සිතවිල්ල මහ ලොකු දෙවන්ත ශක්තියක් බවට පත් වෙනවා. සුළු මොහොතකින් උන්වහන්සේලා 60 දෙනා වහන්සේම රහතන් වහන්සේලා 60 දෙනෙක් බවට 60 නමක් බවට පත් වෙනවා. පස්සේ මේ අම්මා සකස් කරපු ණය වෙලා සකස් කරපු මේ දාණය උන්වහන්සේලා රහතන් වහන්සේලා පිරිසක් හැටියට මේ දාණය වළඳනවා. මේ කතාව හැමතැනම ආරංචි වෙනවා. මේ කාන්තාවගේ ණය නිදහස් කරනවා. ගම් වරවලින් මේ කාන්තාව පිදුම් ලබනවා. නැවතත් විශාල පින්කම් ජීවිතයට එකතු කරගෙන මේ අම්මා බොහොම සතුටින් ජීවත් වෙලා මිය පරලොව ගිහිල්ලා දෙවලව උපදිනවා. පින්තුනේ අපි එක සුළු මොහොතකට මේ කියපු කාරණාව පිළිබඳව හිතලා මේ තුලින් කියවෙන ධර්ම සංඥාව ඉස්මතු කරලා ගමු. අපි හැමෝගම ජීවිතවලට අවංක වෙනවනම් අපි අපේ ජීවිතවලට එබිලා බලනවනම් අපිට අපි කවුද කියන එක පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවනම් අපි යන මාවත අවබෝධයක් සහිතව අපිට යන්න පුළුවන්කම ලැබෙනවනම් අපි දීර්ඝ වූ සාංසාරික ගමන කෙටි කරගෙන අපි ප්‍රාර්ථනා කරන ඒ උතුම් නිර්වාණ අවබෝධය ඉක්මනින්ම සාක්ෂාත් කර ගැනීමට අපිට අවස්ථාව සලස ගන්න පුළුවන් ය කියන කාරණාව මේ මොහොතේදී මේ කතාව තුළින් අපිට තීව්‍ර වෙනවා. තවත් අවස්ථාවකදී පින්නතුනේ එක රහතන් වහන්සේ නමක්
දිව්‍ය ලෝකෙ දිහා බලනවා. මේ රහතන් වහන්සේ හරි අපූරු සත්තු තුන්දෙනෙක් දකිනවා. ඒ සත්තු තුන්දෙනා තමයි ලස්සන සුදු මොනරෙක්, ලස්සන සුදු අස්වැයෙක්, ලස්සන සුදු හස්තියෙක්. මේ රහතන් වහන්සේ කල්පනා කරනවා දිව්‍ය ලෝකෙ උපදින්න නම් පින් තියෙන්න ඕනේ. ඒ වුණාට මේ දිව්‍ය ලෝකේ සත්තු තුන්දෙනෙක් හැටට ඉපිදලා තියෙන්නේ කවුද? උන්වහන්සේ මේ සත්තු තුන්දෙනාගේ පෙර භවය පිළිබඳව හිතනවා. මේ සත්තු තුන්දෙනාගේ පෙර ජීවිතය කෙබඳුද කියලා හිතනවා, බලනවා පස්සට. එතකොට දකිනවා මේ සත්තු තුන්දෙනාම පෙර ආත්ම භාවයේදී භික්ෂූන් වහන්සේලා තුන්නම. මේ භික්ෂූන් වහන්සේලා තුන්නම හරි අපූර්වවට ලස්සනට පින්කම් කරලා තියෙනවා. හරි අපූර්වවට ලස්සනට පින්කම් කරපු මේ හාමුදුරුවරු කවදාකවත් උන්වහන්සේලාගේ ජීවිතවලට සීලයක් එකතු කරගත්තේ නැහැ. උන්වහන්සේලාගේ ජීවිතවලට ගුණයක් එකතු කරගත්තේ නැහැ. උන්වහන්සේලාගේ ජීවිතවලට ධර්මයක් අවබෝධ කරගන්නට හැකි මාවතක් උන්වහන්සේලා හෙව්වේ නැහැ. ඒ වුණාට උන්වහන්සේලා හරි ලස්සනට අලංකාරමත් විදිහට මිනිස්සු වෙනුවෙන් පින් කරලා දුන්නා, පින්කම් කළා. එහෙමනම් උන්වහන්සේලාට විපාක දෙනවා. පින්කම් කිරීමේ පළවෙනි විපාකය මොකද්ද? ලස්සන වෙලා උපදින එක. ඒක උපදින්නේ සත්ව ලෝකයේද? එහෙම උපදින්නේ දිව්‍ය ලෝකයේද? එහෙම උපදින්නේ මනුස්ස ලෝකයේද කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. පිනක පළවෙනි විපාකය මොන ආත්මයක තමන් ඉපදුනත් බොහොම ලස්සන ජීවිත තමන්ට හිමි වෙන එක. ඒ නිසා පින තුනේ නිකමට අපි අපේ ජීවිත පිළිබඳව ආපස්සට හිතලා බැලුවොත් මොකක්ද මේ සිද්ධ වෙච්ච දේ කියලා, සිද්ධ වෙන්නේ කියලා අපිට ලොකු අවබෝධයක් සඳහා මේ හේතු වෙනවා. නිකමට හිතන්න, අපි පින්කමක් කරන්න ගියපුවාම ඒ පින්කම සිද්ධ කරන මොහොතේදී අපේ හිතට පහළ වෙන සිතුවිලි, භික්ෂූන් වහන්සේලා ධර්මානුශාසනාවන් සිද්ධ කරද්දී කියනවා, ලෝභය, ద్వේසය, මෝහය සිත්වලට මහ විනාශයක් ගෙනල්ලා දෙනවා කියලා. ඒ නිසා ලෝභකමයි, ద్వේසය, හෙවත් තරහව, වෛරය මේ වගේ සිතුවිලි යටපත් කරගෙන පින්දහම් සිද්ධ කළ යුතුයි. ඒ වගේම කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව වගේ සිතුවිලි ඉස්මතු කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව පින්කම් කරන්නට ඕන කියලා. ඒ අනුව කරපු පින්කම් වලට විපාක ලැබෙනවා. අපිට වර්තමානයේ ඈතකට නෙමෙයි දිව්‍ය ලෝකවලට යන්න ඕනේ නැහැ. ඒ වගේ සීලයක ගුණයක පිහිටන් නැතුව පින් කරපු ඇත්තෝ අපිට මේ ආත්මයේ තුලදීද ඇස්පනා අපිට අපේ ඇස් දෙකෙන් දකින්න අපිට සභාව ධර්මයා විසින්ම අවස්ථාව හිමි කරලා දීලා තියෙනවා. ගෙවල් වල ජීවත් වෙන ලස්සන සුරතල්, පොහොසත් බලු පැටවු සහ පූස් පැටවු පිළිබඳව හිතන්න. මෙයාලා සාමාන්‍ය සත්තුන්ට වඩා හරි වෙනස්, හරි විශේෂයි. එයාලා හරිම ලස්සනයි, වටිනාකමක් තියෙනවා. අපි මහ මිනිස්සු ඉස්පිරිතාලවල් වලට ගිහිල්ලා පෝලිං වල පැය ගණන් ඉඳගෙන ඉන්නවා. බෙහෙත් එකක් ගන්න අසනීපයක් හැදුනාම. ඒ වුණාට මේ පොහොසත් ගෙවල් වල ජීවත් වෙන මේ වගේ පොහොසත් සුරතල් සත්තු ළඟටම වෙද මහත්තුරු ඇවිල්ලා ඒ සත්තුන්ට ප්‍රතිකාර කරනවා. සමහරක් නිවෙස් වල අපි දැකලා තියෙනවා ඒ සත්තු වෙනුවෙන්ම ඒ සත්තුන්ට යන්න වාහන පවා වෙන් වෙලා තියෙනවා. ඒ සතා මේ ලෝක වශයෙන්ුත් මේ කරපු පිනක විපාකය ලැබපු සත්වයෙක්. අපිට ඒ සතාට ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. අපිට ඒ සතාට වෙනස්කමක් කරලා වැඩක් නැහැ. මොකද පෙර සසරදී අපි හිතන තාලෙට මේ සතා
විශාල පිංකම් කරලා ඇති. ඒ පිංකම් වල තියෙන විපාකයේ මේ සත්වයා බොහොම හොඳින් මේ ආත්මේ ලබනවා. නමුත් ලැබපු ආත්මයයි මෙතන වැදගත් වෙන්නේ. තමන් මොන ආත්මයක තමන් හිටියත් මොන ජීවිතයක් තමන්ට උරුම කරගෙන තිබ්බත් ඒක නැවත පිනක් සිද්ධ කරගන්න පුළුවන් තැනක නෙමෙයි ඔහු ඉපදිලා තියෙන්නේ. ඒ නිසා පින්තුනේ මම මේ කියපු කාරණාව හරි බරපතල කාරණාවක්සේ හිතන්න. මොකද අපිට කාගේ ජීවිත වටින්නේ නැති වුණත් අපිට අපේ ජීවිත වටිනවා. මොකද අපිට අපේ ජීවිතවලට වටිනාකමක් ගොඩනගා ගන්නට වෙන්නේ අපි මේ ආත්මේ ජීවත් වෙද්දී ජීවත් වෙච්ච ස්වභාවයේ හැටියට අපිට අපේ ඊගාව ආත්මයේ තීරණය වෙනවා. පිනතුනේ බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමාවක් කියනවා. ගලක වහලා ඉන්න මැස්සෙකුට අයෝමය පුරුෂේ කුළු ගෙඩියකින් පහරක් ගැහුවාම මේ මැස්සා මැරෙන්න කොච්චර වෙලාවක් ගත වේද කියලා අහනවා. ඒ වෙලාවේදී ලැබෙන පිළිතුර තමයි තප්පරෙත් සමහරක් විට 100කට කඩලා බැලුවත් ඊටත් වඩා අඩු කාලයකදී මේ මැස්සා මැරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ තරමටත් වඩා අඩු කාලයක් තුලදී අපේ ජීවිත කෙසේ විනාශ වුණත් මොන අනතුරකට අපිව මුහුණ පෑවත් අපි අපේ ජීවිත කාලය පුරාම කරපු හොඳ සහ නරක අපි ඉස්සරහා ගොඩ ගැහෙනවා. අපි ඉස්සරහා ගොඩ ගැහෙන මේ හොඳ සහ නරක පිළිබඳව උපාදානය මොන වගේ වේවිද කියලා අපි දන්නේ නැහැ. සමහරක් විට කුසලයේ කෙරෙහි සිත ඇදිලා ගියොත් අපිට ඊගාව ජීවිතය හොඳ වේවි. ඒ වුණාට අකුසලයේ කෙරෙහි සිත ඇදිලා ගියොත් අපේ ඊගාව ජීවිතය දුක් සහිත ජීවිතයක්ම වේවි. ඒ නිසා තවත් දෙවියන් වහන්සේ කෙනෙකුට අපේ ඊගාව භවය තීරණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපේ ජීවිතය අපිටමයි තීරණය කරගන්න තියෙන්නේ. අපේ ජීවිතය අපිටම තීරණය කරගන්න අවස්ථාව ලැබිලා දීලා තියෙනවා සබව ධර්මයා විසින්ම. ඒ නිසා පින්නතුනේ අවශ්‍ය වෙන්නේ අපි කරන කටයුත්ත අවබෝධයක් සහිතව බොහෝම හොඳින් කරුණාවකින් යුක්තව මෛත්‍රියකින් යුක්තව සිද්ධ කිරීම අපේ ජීවිතවලට වටිනාකමක් ලබලා දෙන්න. ඒ වටිනාකමක් සහිත අපේ ජීවිත හැම තප්පරයකම ආරක්ෂා කරගන්න ඒක කායිකවද මානසිකවද ආරක්ෂා කරගෙන අපේ ජීවිතය සුවපත්ව ගෙවන්න කියන කාරණාව මේ මොහොතේදී අපි සිද්ධ කරනවා. පින්තුනේ අපි එක මොහොතක් සුළු මොහොතක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිත පහදවා ගන්නට අපි උත්සාහ කරොත් නිකමට හිතමු අපි වැඩිපුරම කැමති කාටද? ගුරුවරයෙක් ඉන්නවා, බුදුහාමුදුරුවෝ ඉන්නවා. අපි කියනවා මේ දෙන්නගෙන් කැමති කෙනෙක් ගැන මෙනෙහි කරන්න. අපි තුළම මේකට අභ්‍යාසයක් අපි කරමු. ඇස් දෙක පියාගත්තාම මට මතක් වෙන්නේ බුදුහාමුදුරුවන්වද ගුරුවරයවද? ඒක තීරණය කරන්න ඕනේ ඔබ. ඔබට මතක් වෙන්නේ බුදුහාමුදුරුව නම් ඔබ බොහොම ශ්‍රේෂ්ඨයි. ඔබට මතක් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගතිගුණ නම් ඔබ බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ වුණාට සමහරක් විට ඔබට මතක් වුණේ ගුරුවරයා නම්, ඇයි මට බුදුහාමුදුරුව ගැන මතක් නොවේ ගුරුවරයා ගැන මතක් වුණේ කියන කාරණාවෙදිත් බුද්ධිමත්ව ඔබ හිතලා බලන්න. මොකද බුදුහාමුදුරුව අපි දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට දැනිලා නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට දුකේදී සැපේදී අපි ළඟ ඉඳලා නැහැ. ඒ වුණාට මට ඇස් දෙක පියාගත්තාම මතක් වෙච්ච මගේ ගුරුවරයා මගේ ළඟ ඉඳලා තියෙනවා. මට මගේ ගුරුවරයාව දැනිලා තියෙනවා. මගේ දුකේදී සැපේදී මගේ ගුරුවරයා මල් ළඟ ඉඳලා තියෙනවා. දැන් පින්තුනේ සරලව හිතුවොත් ඇස් දෙක පියාගත්තාම මෙනෙහි කරන මේ ගුරුවරයාද බුදුහාමුදුරුවෝද මෙනෙහි කරන්නේ?
එහෙමනම් ගුරුවරයාගෙන මෙනෙහි කරන්න ඔබට ඕනෑ තරම් කාරණා තියෙනවා නම් බුදුහාමුදුරුව ගැන මෙනෙහි කරන්න ඔබට කාරණා නැත්නම් මේ පිළිබඳව ඔබ යලි යලිත් ඔබේ සිත පුබුදුව ගන්න උත්සාහ කරන්න මේ ලෝකේ ජීවත් වෙන එක මේ ලෝකේ අතහැරලා යන එක මේ ලෝකයේ තුල තියෙන යථා ස්වභාවය මේ මුළු විශ්වයටම කියලා දීපෝ අසහාය වූ සාස්ෘවරයා බවට පත් වෙන්නේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ. ගුරුවරයා අපිට වැදගත් නොවෙනවා කියන අර්ථය නෙමෙයි. ගුරුවරයා අපිට වැදගත් වෙන්නේ අපේ මේ ලෝක ජීවිත පිළිබඳව සතුටින් ජීවත් වෙන මාවත කියලා දීපු කෙනා ගුරුවරයා නම් ඒ මාවතට එහා මාවතක් කියලා දීලා අපේ ජීවිතය දුකින් ගලව ගන්නට අපේ ජීවිතය සාංසාරික දුකින් අතුමුදව ගන්නට සාංසාරික මාර්ගය කියලා දීපු අසහාය සාස්තුරවරයා අපේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව හිමිදිරි උදෑසන අපිට නිදි ඇඳේදීම හෝ බොහොම ශ්‍රද්ධාවකින් යුක්තව එක තප්පර පහක හෝ දහයක හෝ පහළවක හෝ ඊට වඩා වැඩි අඩු කාලයක් තුලදී තමන්ට බුදුගුණ මෙනෙහි කරන්න සිතක් පහළ කරගන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කිරීමම මේ ලෝක ජීවිතත් ආරම්භ කරන දවස ජීවිත විතරක් නෙමේ සියලු කටයුතු සාර්ථකභාවයට පත්වේවි. ඒ වෙනුවෙන් හැමෝගම ජීවිතවලට තුනුරුවන්ගේ ආශිර්වාදය දේව රැකවරණයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.